මම අද වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ ඇනලොග් ඔසිලස්කෝප් එකක් ගැනයි. ඇත්තටම ඕගොල්ලන්ට පේනවා මේක කන්ට්‍රෝල් කරන බටන් කීපයක් තියෙනවා. ඒවගේම මම කැමති මේ කන්ට්‍රෝල් කරන ආකාරය කියාදීමට කලින් ඔසිලස්කෝප් එකේ ඇතුළත ගැන සරල අවබෝධයක් ලබා දුන්නොත් හොඳයි කියලා. මම මේ ඇඳලා තියෙන්නේ ඔසිලස්කෝප් එක ඇතුළේ තියෙන කැතෝඩ් රේ ටියුබ් එකයි. දැන් මම මේක සාමාන්‍යයෙන් පේන ආකාරයටත් ඇඳලා තිනවා. මේ තියෙන්නේ ස්ක්‍රීන් එක. දැන් මේකේ මම මෙතන ඇඳලා තිනවා, මේ ඇඳලා තියෙන්නේ කැතෝඩ් එක. කැතෝඩ් එක මේ හීටින් කොයිල් එක මාර්ගයෙන් මේ කැතෝඩ් එක රත් කරනවා. රත් කරද්දී මෙතනින් ඉලෙක්ට්‍රෝන ධාරාවක් පිට කරනවා. මෙන්න මේ ආකාරයට ඉලෙක්ට්‍රෝන ධාරාවක් පිට කරනවා මෙතනට. මෙන්න මේ ස්ක්‍රීන් එක විශේෂ ආලේපණයකින් පොස්ප කියන ආලේපණයෙන් ආලේප කරලා තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝන ධාරාව මෙතන ගිහිලා හරි මැද සෙන්ටර් එකේ වදිනවා. සෙන්ටර් එකේ වැදුනම මේකේ තියෙන පොස්පෝල තියෙන ලක්ෂණයක් තමයි මේක ආලෝකමත් වෙනවා. මේ ආලෝකමත් වෙන හින්දා මේක අපිට ඇහැට දැක ගන්න පුළුවන් ප්ලේ ස්ථානය. ඒක එක පාටම මේ පොයින්ට් එක ආලෝකමත් වෙනවා. ඇත්තටම මෙම උපකරණය භාවිතා කරන්නේ විවිධ පරිපථවල තරංග නිරීක්ෂණය කරන්නයි. ඒ නිසා මේ තරංග ඇහැට දැක ගැනීම අවශ්‍යයි. ඒ කියන්නේ මේ වැදිච්ච පොයින්ට් එක මෙතන එක තැනට වැදිලා තියෙන්න බෑ. ඒ තැන වෙන තැනකට මාරු වෙන්න ඕන. තැනින් තැනට මාරු වුණාම තමයි මේ ආකාරයට තරංගය පෙනෙන්නේ. S2ට මේක තරංගයක් ආකාරයට පෙනෙන්න ඕන. මේක පැහැදිලි වෙන්න ඕන. මේ ඒක තරංගයක් ආකාරයට පවතින්නේ මේකේ තියෙන පොස්පවල තියෙන විශේෂ ගතිගුණයක් නිසා. මේ වදින ඉලෙක්ට්‍රෝන ධාරාව මේ පොයින්ට් එකෙන් වෙනස් වෙන්නේ නැතුව මෙතනම වැදිලා තිබුණොත් මේ ස්ථානේ පිච්චෙනවා. අපි ඒකට කියනවා සෙන්ටර් බර්නින් එෆෙක්ට් කියලා. මේ තරංගය මේ ආකාරයට තරංගයක් ආකාරයට පෙන්වීමට නම් අපි යොදා ගන්නවා ඩිෆ්ලෙක්ෂන් මිකනිසම් කියලා එකක්. ඒ ඩිෆ්ලෙක්ෂන් මිකනිසම් එක යොදාගන්නේ මේ ඩිෆ්ලෙක්ෂන් කොයිල් හරි ඩිෆ්ලෙක්ෂන් ප්ලේට්. මම මේ රූපේ ඇඳලා තියෙන්නේ ඩිෆ්ලෙක්ෂන් ප්ලේට් දෙකක්. මේක හොරසන්ටල් ප්ලේට් දෙක, මේ ඩිෆ්ලෙක්ෂන් වර්ටිකල් ප්ලේට් දෙක. මේ අතර ඇඳලා තියෙන්නේ. ඒ වගේම මෙතනත් මෙන්න මේ ආකාරයට තියෙන්නේ ඩිෆ්ලෙක්ෂන් ප්ලේට් දෙක. මේ ඩිෆ්ලෙක්ෂන් ප්ලේට් එකකට අංශක 90කින් තියෙන්නේ. මේක හොරසන්ටල් ඩිෆ්ලෙක්ෂන් ප්ලේට් එක නම් මේක වර්ටිකල් ප්ලේට් එක නම් මේ විදිහට අංශක 90ක තමයි මේ ප්ලේට් දෙක තියෙන්නේ. මේ ප්ලේට් දෙක මාර්ගයෙන් තමයි මේ ඉලෙක්ට්‍රෝන බීම් එක තැනින් තැනට ගෙනියන්නේ. චලනයක් ඇති කරන්නේ මේ ඩිෆ්ලෙක්ෂන් ප්ලේට් මගින්. දැන් මම ඕගොල්ලන්ට කියලා අපි හිතමු දැන් මෙතන අපි මේ වර්ටිකල් කියන හොරසන්ටල් කියන ප්ලේට් දෙක විතරක් භාවිතා කරොත් මොකද වෙන්නේ කියලා පෙන්වන්නයි යන්නේ. අපි හිතමු මේකේ හොරසන්ටල් ප්ලේට් දෙක පමණක් තියෙනවා කියලා. මේ හොරසන්ටල් ප්ලේට් දෙකට පමණක් වෝල්ටේජ් සපයනවා කියලා. දැන් මම කියන්න යන්නේ මේකට දෙන වේව් ෆෝම් එක ගැන. අපි හිතමු මෙන්න මෙහෙම DC ලෙවල් එක මෙතන බිඳුව. බිඳුවේ ඉඳලා මෙතන අපි ඍණ දෙක ඉඳලා ඒකාකාරීව වෙනස් වන වෝල්ටේජ් එකක් ලබා දෙනවා මේ ඩිෆ්ලෙක්ෂන් ප්ලේට් දෙකට. හොරසන්ටල් ඩිෆ්ලෙක්ෂන් ප්ලේට් දෙකට මෙතන ධන දෙක වැලියු එකට එනකන්, ඍණ දෙකේ ඉඳලා ධන දෙක වැලියු එකට එනකන් මේ දෙකලවලට ලබා දෙනවා. මේ දෙකලවලට ලබා දුන්නම අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් මේකට ලබා දුන්නම මේක ධන වෙනවා, එක පැත්තක් ධන වෙද්දී ඍණ වෙනවා. ඒ කියන්නේ වෝල්ටේජ් එක මාරු වෙනවා. දැන් ඊට පස්සේ මේක මාරු වෙද්දී මේ ඍණ අවස්ථාවේදී මේ මෙතන ඕගොල්ලන්ට පේනවා ස්ක්‍රීන් එකේ බීම් එක. මේ බීම් එක කෙලින්ම වම් පැත්තට වදිනවා ඍණ දෙකේදී. ඊට පස්සේ බිඳුව වෙලා ධන දෙක ළඟට එද්දී බීම් එක මේ පැත්තට එනවා. එතකොට මේක රේඛීය ඉරක් ආකාරයට පේන්නේ ඒකයි. රේඛීය ඉරක් ආකාරයට පේනවා. ඍණ දෙක ඉඳලා බීම් එක ධන දෙකට වෙනකන් ඩිෆ්ලෙක්ට් කරනවා. එයා ඇද ගන්නවා මේ පැත්තට. ඍණ දෙක පැත්තට ඇද ගන්නවා, වම් පැත්තට. ඊට පස්සේ ධන දෙක පැත්තට ඇද ගන්නවා. ඊට පස්සේ නමුත් නැවතත් අහපව් මෙතන වම් පැත්ත කෙරවලින් මේක පටන් ගන්න ඕන. බීම් එක පටන් ගන්න ඕන. මෙන්න මේ ආකාරයට. අපි අඳිමු ස්ක්‍රීන් එක මේ විදියට. මේ විදියට ස්ක්‍රීන් එකක් අඳිනවා. දැන් මේකේ
මැද ලක්ෂය මෙන්න මෙතන. මෙන්න මෙතන ඉඳලා මෙතන වම් පැත්තට වැදුනා, වම් පැත්තට වැදිලා ඉවරලා මෙන්න මේ ආකාරයට බීම් එක වම් පැත්ත, වම් පැත්තෙන් පටන් ගත්තා, වම් පැත්තෙන් පටන් අරගෙන ඍණ දෙකේ ඉඳලා ධන දෙක වෙද්දි බිඳුව බිඳුව වෙනවා, හරි සෙන්ටර් එකට එද්දි ඊට පස්සේ බිඳුව වෙනවා කියන්නේ වෝල්ටේජ් එක බිඳුවයි. එතකොට ඒ ඉලෙක්ට්‍රෝන බීම් එක චලනය වෙන්නේ නැහැ. ඊට පස්සේ ධන දෙක පැත්තට වැඩි වෙගෙන යනවා. ආ බීම් එක මෙහෙට ඇදගෙන යනවා. අපි මේකට කියනවා මේ ස්වෙප් වෝල්ටේජ් එකක් දුන්නා කියලා. අපි මේ වෝල්ටේජ් එකට මේ විදිහට ස්වෙප් වෙනවා. මේ ඉඳලා මෙහාට ගෙනියනවා. බීම් එක ගෙනියනවා. හැබැයි නැවතත් මේ බීම් එක මෙතනට ගේන්න ඕන. මෙතනට ගේන්න ඕනයි කියන්නේ මේ වෝල්ටේජ් එක බිඳුවට ගේන්න ඕන. මෙන්න මේ වෝල්ටේජ් එක බිඳුවට ගේනවා. මෙන්න මේ ඍණ දෙකට ගේනවා වෝල්ටේජ් එක. ඍණ දෙකට ගෙනාපුවොත් මොකද වෙන්නේ? ආයෙත් වම් පැත්තට එනවා බීම් එක. බීම් එක ආයෙ වම් පැත්තට ආවිල්ලා ආයෙ දකුණු පැත්තට ගෙනියන්න නම් ආයෙ මේ වෝල්ටේජ් එක මොකද වෙන්න ඕනේ? ඉහළ යනවා. ධන දෙක වෙනකන් යනවා උඩට. මෙතන ධන දෙක වෙනවා. ධන දෙක වෙද්දි මොකද වෙන්නේ? අහපව් දකුණු පැත්තට යනවා. දැන් මේක වමට ගේනවා කියන්නේ මේක රීට්‍රේස් කරනවා. ට්‍රේස් කරනවා, රීට්‍රේස් කරනවා. ආපස්සට ගේන්න ඕන. දැන් මේ රීට්‍රේස් කරන එක අපිට ඇහැට පේන්නේ නැහැ. ඇහැට පේන්නේ නැහැ. මොකද හේතුව? මේ වෙලාවේදී බ්ලැන්ක් වෙනවා. මම ඒකෙදි තව පොඩි අදහසක් කියන්න ඕන. දැන් මේක සාමාන්‍යයෙන් ඍණ දෙකට ඉක්මනින්ම සඩන්ලි මේක පල්ලෙහැට වැටෙනවා. නමුත් ඒක එහෙම පල්ලෙහැට ගේන්න බෑ. යම් කිසි පොඩි කාලයක් ගත වෙනවා. මම නැවත ඕගොල්ලන්ට පෙන්වන්නම් මේක. දැන් මේක ඍණ දෙක ඉඳලා ධන දෙක වෙනකන් වැඩි වුණා. වැඩි වුණාට පස්සේ මේක මෙන්න මේ ආකාරයට ප්‍රායෝගිකව ඍණ දෙකට ගේන්න බෑ. මේක ඍණ දෙකට ගියෙද්දි යම් කිසි කාලයක් ගත වෙනවා. මෙතන ඍණ දෙක ප්‍රායෝගිකව මෙතනට ගේන්න බෑ. මෙතන කාලයක් ගත වෙනවා. මෙන්න මේ කාලයට කියනවා අපි ෆ්ලයිබැක් ටයිම් කියලා. මෙන්න මේ ෆ්ලයිබැක් ටයිම් එකේදී තමයි මෙන්න මෙතන ඉඳලා මෙතනට මේක ගමන් කරන්නේ. මෙතන ඉඳලා මෙතනට ගමන් කරනවා. හැබැයි ඒ වෙලාවේදී බීම් එක මෙහෙට යනවා පේන්නේ නැහැ. මොකද හේතුව? මේ ස්ක්‍රීන් එක ෆ්ලයිබැක් ටයිම් එකේදී බ්ලැන්ක් වෙලා තින්නේ, කළුවර වෙලා තින්නේ, පේන්නේ නැහැ. ඊට පස්සේ මේක අධික වේගෙන් යද්දි ඉර මෙහෙන් මෙහෙම 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 යනවා මිසක් මේක අපිට අපේ ඇහැ සංවේදී නැහැ ඒක පේන්න තරම්. මෙතන ඍණ දෙකයි. මම මේ ඇඳපු මේ වේව් ෆෝම් එක, මෙන්න මේ වේව් ෆෝම් එක. මේක නැවතත් මේක මේ ඍණ දෙකට එනවා. ඕගොල්ලෝ බලන්න මේක හරියට නිකන් කියතක දැති වගේ. මෙන්න මෙහෙම ආවා, මෙහෙම ආවා, මෙහෙම ගියා, මෙහෙම ගියා. ඒක හින්දා අපි මේකට කියනවා, මේ දෙන වෝල්ටේජ් එකට අපි කියනවා සෝ ටූත්. වෝල්ටේජ් කියලා. මේක මෙහාට යන එකට අපි කියනවා ස්වෙප් කියලා. ඒ කියන්නේ මේක ස්වෙප් වෙනවා කියන්නේ මේක මෙහාට ගමන් කරනවා. මේ මාර්ගයේම ගමන් කරනවා. අපි දැන් හිතමු මේක මෙතන සෝටූත් වෝල්ටේජ් එක දීපුවම මෙතන ඉඳලා මෙතනට යන කාලය අපි හිතමුකෝ මිලිසෙකන්ඩ් එකක් කියලා. මිලිසෙකන්ඩ් එකක් සෝටූත් වේව් එකේ තරංගය ඇති වෙන්න මිලිසෙකන්ඩ් එකක් කියලා ගමු. දැන් අපි උදාහරණයක් හැටියට මම ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ මේකට දැන් වර්ටිකල් ප්ලේට් වල වර්ටිකල් ප්ලේට් දෙකට යම් කිසි තරංගයක් සයින්සෝඩියල් තරංගයක් දුන්නයි කියලා හිතමු. සයින්සෝඩියල් තරංගයක් දුන්නම කොහොමද මේක වෙනස් වෙන්නේ? සයින්සෝඩියල් තරංගයක් දුන්නම මේක මෙන්න මේ හොරිසන්ටල් ලයින් එක මොකද වෙන්නේ? අපි හිතමු කිලෝහර්ට්ස් එකක තරංගයක් දුන්නයි කියලා. කිලෝහර්ට්ස් තරංගය. හැබැයි මේ මිලිසෙකන්ඩ් එක ඇතුළත තමයි තරංගය යන්නේ. එතකොට මේ එක තරංගයක් තමයි මේක හැදෙන්නේ. මිලිසෙකන්ඩ් එක මෙතන ඉඳලා මෙතනට ගතවන කාලයේදී මෙන්න මේ ආකාරයේ තරංගයක් හැදෙනවා. මේ සම්පූර්ණ තරංගයක්. සම්පූර්ණ තරංගයක් තමයි හැදෙන්නේ. මේකට ගතවන කාලය මිලිසෙකන්ඩ් එකයි. එතකොට අපි හිතමුකෝ මිලිසෙකන්ඩ් දෙක කිලෝහර්ට්ස් දෙක මේ කාලය ඇතුළතම කිලෝහර්ට්ස් දෙක තරංගයක් දුන්නයි කියලා. මොකද වෙන්නේ? ඉන්න මම මෙතනින් අඳින්නම්. කිලෝහර්ට්ස් එකක තරංගයක් දුන්නා. දැන් අඳිත් කරන්නේ කිලෝහර්ට්ස් දෙක තරංගයක් දෙනවා. කිලෝහර්ට්ස් දෙක තරංගයක් දුන්නම් මොකද වෙන්නේ? මේ කාලය ඇතුළතම
තප්පර කියද මිලිසකන්් එක කාලය තුළත තරංග දෙකක් ඇති වෙන්න ඕන. මෙතන්ටාව මෙන්න මෙහෙම තරංග දෙකක් ඇති වෙනවා. ඇයි කිලෝහර්ට්ස් දෙකයි. අද මේකෙදී අපිට පේනවා මේ අවස්ථාවේ තරංග දෙකක් මේ වුණා කියලා. දැන් ඊළඟට අපි හිතමු කිලෝහර්ට්ස් මේ එකක් නෙමේ දෙකක් නෙමේ. එකටයි දෙකටයි අතර තරංගයක් හැදුනා. අපි හිතමු 1.4 වගේ තරංගයක්. දැන් ඒකෙදි මොකද වෙන්නේ කියලා බලමු. අපි ස්ක්‍රීන් එක ඇඳගමු. කිලෝහර්ට්ස් 1.4ක තරංගයක් දුන්නා. 1.4ක තරංගයක් දුන්නම හරියට මේක දෙකටම අතර තරංගයක්. මේක කම්ප්ලීට් වෙලා මේ තරංග දෙකකින් කලින් එක එක තරංගයකින් කම්ප්ලීට් වෙලා ඊළඟ එක එක තරංගයකුත් නෙමේ තරංග දෙකකුත් නෙමේ ඒ අතරමැද අවස්ථාවක්. ඒ අතරමැද අවස්ථාවක් නම් ඕගොල්ලන්ට තරංගය එන්නේ මෙන්න මේ වගේ තරංගයක්. මෙන්න මේ වගේ තරංගයක් එන්නේ. මෙන්න මේ ආකාරයේ තරංගයක් එන්නේ. එතකොට මේකේ පොයින්ට් එක හරියටම ඕගොල්ලෝ බලන්න මේ මෙතන ඇවිල්ලා වැදුණු පොයින්ට් එක අහපව් ට්‍රේස් වෙලා මේ තරංගේ ට්‍රේස් වෙලා රීට්‍රේස් වෙද්දි එන්නේ වෙන තැනකට. මේක රීට්‍රේස් වෙලා එන්නේ වෙන තැනකට මෙතන. ඊළඟ අවස්ථාවේදී ආයේ නැවත තරංගේ පටන් ගන්න මෙතන ඉඳලා. මෙන්න මෙහෙම භාගයක් හිටින්ද තරංගේ මෙන්න මේ ආකාරයට මෙන්න මේක. මෙන්න මේ ඊළඟ තරංගේ පටන් ගන්න මෙන්න මෙහෙම. මෙතනින් පටන් ගත්තා. ඕගොල්ලන්ට පේනවා මේකෙදි තරංගය එක දිගටම වැඩ කරද්දි තරංග මේ වගේ එක එක උඩ එක යනවා. මේක ස්ටැබිලයිස් නැහැ. එතකොට මේ වගේ අවස්ථාවකදී මෙෂර්මන්ට් ගන්න බෑ. මෙෂර්මන්ට් ගන්න බැරි හින්දා තමයි ඔසිලස්කෝප් එකේ විශේෂ සර්කිට් එකක් මාර්ගයෙන් මේ තරංගය මෙතනින් ඉවර වෙන තරංගය ආයේ නැවත මෙතනටම ගේනවා. ඒකට අපි කියනවා ට්‍රිගරින් පොයින්ට් එකට ගේනවා. මේක පළවෙනි තරංගය ගියාට පස්සේ දෙවෙනි තරංගය ගන්නෙත් ඒ පොයින්ට් එකෙම. ඒක තමයි මේක ඕගොල්ලන්ට පේනවා මේ AC ට්‍රිගර් පොයින්ට් එක මේ තියෙන ට්‍රිගර් පොයින්ට් එකට දාලා ඔටෝමැටිකලි මේක එනවා මේ තැනටම. හැම වෙලාවෙම මොන කිලෝහර්ට්ස් ගානකින් පටන් ගත්තත් පළවෙනි තරංගයට පස්සේ දෙවෙනි තරංගය පටන් ගන්නෙ එකම ස්ථානයකින්. ඒකට අපි කියනවා ට්‍රිගර් පොයින්ට් එක කියලා. ට්‍රිගර් පොයින්ට් එකෙන් තමයි පටන් ගන්නෙ. ඕගොල්ලන්ට පේනවා මේක දැන් වර්ටිකල් ප්ලේට් වලට කිසිම සිග්නල් එකක් දීලා නැහැ. දැන් මේ දීලා තින්නේ හොරසන්ටල් ප්ලේට් වලට. මෙතන ඉඳලා මෙතනට ට්‍රේස් වෙලා රීට්‍රේස් වෙනවා. දැන් අපි මේකට අපි දෙමු සයින්සෝඩියල් වේව් ෆෝම් එකක්. මොනවා සයින්සෝඩියල් වේව් ෆෝම් එකක් දෙනවා. මේ තියෙන ප්‍රොබ් එක. මේ දෙන්නේ සයින්සෝඩියල් වේව් ෆෝම් එක දෙන්නේ මොනවලටද? වර්ටිකල් ප්ලේට් වලට. දුන්නම මේ ඉර මොකද වෙන්නේ? හරියටම සයින්සෝඩියල් ආකාරයට ඇඳෙනවා. මේකට මොන යම් වේව් ෆෝම් එකක් වෙනස් කරත් මේකේ ඕගලන්ට පේනවා හැඩය වෙනස් වෙනවා. අපි හිතමුකෝ ස්කොයර් වේව් ෆෝම් සෝටූත් වේව් ෆෝම් එකක් දුන්නා කියලා. දැන් ඕගලන්ට පේනවා සෝටූත් වේව් ෆෝම් එක මාරු කරද්දි අර ඉර මාරු වුණා. දැන් අපි හිතමුකෝ මේ ස්කොයර් වේව් ෆෝම් එකක් දුන්නා කියලා. මේ ආකාරයට ස්කොයර් වේව් ෆෝම් එකක් පෙන්නනවා. දැන් ඔන්න සයින්සෝඩියල් වේව් ෆෝම් එක. මොන යම් ආකාරයේ වේව් ෆෝම් එකක් වර්ටිකල් ප්ලේට් වලට ලබා දුන්නොත් ඒ හැඩය මේකේ අපිට පෙන්නුම් කරනවා. මම හිතනවා ඕගොල්ලන්ට මේ වීඩියෝ එක පැහැදිලි වෙන්නේ නැති කියලා. මගේ අලුත් වීඩියෝ බලන්නත් YouTube channel එකට subscribe වෙන්න.